අද විවේචන ගණනාවක් නිර්මාණය වෙනවා නීති පද්ධතියට සුද්දග කාලයේ දුන්නු නීතිය ලංකාවට හුරු නීති සම්පාදනය සිදු වෙන්නේ නැහැ කියලා. එනිසා ඒක ඇත්ත. එනිසා ඒ නිසා තමයි විවිධ පාර්ශවයන්ට අත දිගු වෙන්නේ ඇඟිල්ල දිගු වෙන්නේ මේ නීතිය යම් යම් පුද්දලට ඕන විදිහට භාවිත කරනවා කියලා. එනිසා අපි විශ්වාස කරන්නේ නීතිය හැම කෙනාටම සර්වසාධාරණ විය යුතුයි කියලා. නමුත් දැන් යන තත්ත්වය අනුව නම් අපිට පේන්නේ නීතිය සර්වසාධාරණව ක්‍රියාත්මක නොවන බවට තමයි මහ ජන මතය ගොඩනැගිලා තිබෙන්නේ. එය ඇති හැකියාවට පුද්දලට එක ආකාරයට නීතිය ක්‍රියාත්මක වන ගමන් සාමාන්‍ය පුද්දලෙවන්ට වෙනත් නීතියක් ක්‍රියාත්මක වෙන බව. එනිසා අපි පිළිගත්තත් නැතත් සමාජ මතය නිර්මාණය වෙලා තින්නේ මේ විදිහට. එනිසා අපි විශ්වාස කරන්නේ මේ රටේ අපරාධකරුවන්ට දඬුවම් දිය යුතු කියන එක නීතියේ සිද්ධාන්තයක් එයා පිළිගන්න. හැබැයි එක් පුද්දලයකට නීතිය වෙනත් ක්‍රමයකට ක්‍රියාත්මක වෙනවා තවත් පුද්දලයකට බරපතල ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වීමම මේ රටේ ඉදිරි ගමනට බාධාවක් හැටියට අපි දකිනවා. තමුනාසලම දන්නවා මේ දවස්වල මෙම ඉසලින එම තනත්තියගේ නඩුව සම්බන්ධයෙන් තමුන්නාසලා වාර්තා කරනවා මම හිතන්නේ මාධ්‍ය සියල්ලම ප්‍රවෘත්තියක් ගත්තාම වැඩියෙන්ම ප්‍රචාරණය වන්නේ එම සිද්ධිය බාලවස්කාර තනත්තියගේ නීතිය. සාමාන්‍යයෙන් මේ නඩු කරේ ගත්තාම මේ දැරිවිය ගිනි අරගෙන හෝ මරණයට පත් වෙලා තිනවා ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ සමස්ත ජනතාවගේම කනගාටුව සිදුවිය යුතුයි. හැබැයි එක දෙයක් තිබෙනවා. මෙම තනත්තිය මිය ගියා මිය යන්න පෙර වෛද්‍යවරයාට කියලා දෙනවා මම ගිනි තියාගත්තා. එය මරණාසන්න ප්‍රකාශයක්. ඒ මරණාසන්න ප්‍රකාශය තමයි සාක්ෂියට පරිවර්තනය වෙන්නේ. එතකොට ඊට එහාට ගිහිල්ලා නැවත පරීක්ෂණ කිරීමේ හැකියාවක් නැහැ. ඒ වෛද්‍යවරයාට ප්‍රකාශය කරනවා මම ගිනි තියාගත්තා. ඒ ගිනි තියාගත්තා නම් ඇය ජීවිත හානි කර ගැනීම. ඒක තමයි මේ නඩුවේ තියෙන ස්වභාවය. හැබැයි නැවත මෙම මෘතදේහය ගොඩ ගන්නවා, නැවත වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලයකට දානවා, නැවත මේ එක එක උම්මනාව මත සිද්ධ වෙනවා කියලා තමයි අපි විශ්වාස කරන්නේ. හේතුව මේව දැරුවියට යම්කිසි අපරාධයක් සුදානම් ලිංගිකව නැත්තම් ස්ත්‍රී දූෂණයක් සිද්ධ වෙලා තිනොනා ඒ ක්‍රියාත්මක කරන්නත් හැකියාවක් නැහැ මේ ගිහින්. එතකොට මේ ගිය තැනත්කට සිදු ලිංගික අපරාධයක් නඩු පවරන්න හැකියාවක් නැහැ. හැබැයි දැනට තියෙන හෙළිවන කරුණු මත මෙම නඩුව යම්කිසි දේශපාලන මුහුණුවරක් ගෙනල් තිබෙනවා. එනිසා වාර්තාකරණයේදී වුවත් යම්කිසි දේශපාලන අරමුණු වෙනුවෙන් මේ කටයුතු සිද්ධ වෙනවා කියලා අපි විශ්වාස කරනවා. හේතුව මෙම දැරිවියගේ මරණය සම්බන්ධයෙන් මම හිතන්නේ විශාල පිරිසක් මේ වෙනකොට පාරට බැහැලා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා. හැබැයි මේ හා සමානම සිංහල දැරිවියෙකුට මේ සිද්ධිය වුණා, පියාගෙන් දූෂණයට ලක් වුණා, ඒ වගේම විශාල සංඛ්‍යාවකට මේ ඇය කුට්ටණය කරුවා කියලා නඩුවක් තිබුණා. හැබැයි ඒ සිංහල දැරිය සම්බන්ධයෙන් ඔය කියන කවුරුවත් පාරට බැහැලා අරගල කෙරුවේ නැහැ. ඒ නිසා මේ නඩුවේ පැහැදිලිවම දේශපාලන අරමුණක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. මේ ලංකාවේ මේ දැරිවිය පමණක් නෙවෙයි බාලවස්කාර තනත්තන් ගෝසේවවල යොදවලා තිබෙන්නේ. ගත්තාම වතුකරේ සියලුම ජනතාවගේ දුප්පත්කම නිසා තමයි මේ තත්ත්වය උද්ගත වෙලා තියෙන්නේ. මවසා පියා හේදළු නෙලන්න යනවා, වැඩිමහල් දරුවා නංගීසා මල්ලි බලා ගන්නවා, ගෙදර වැඩ සියල්ල කරනවා, දුප්පත් නිසා අධ්‍යාපනය ලබන්න නැහැ. ඒ නිසා දරුවට පෝෂණය දෙන්න හැකියාවක් නිර්මාණය වෙලා නැහැ මේ දෙමව්පියන්. ඒ නිසාම තමයි උන් පෙළඹෙන්නේ දරුවට අඩුතමේ හොඳ ආහාර වේලයක් ගන්න පුළුවන් තැනකට මේ යවන්න. එින් ඇති වෙන අතුරු ප්‍රතිඵල තමයි මේ වතුකරේ ජනතාව ගත්තා ලයින් කාමරයක් තමුන්නාසලා දන්නවා. මේ කියන රටේ දේශපාලඥයෝ කවුරුවත් ගිහිල්ලා බැලුවේ නැහැ 10 12 කාමරයක කී දෙනෙක් නිදා ගන්නවා. ඒ නිසා මේක සමාජමය ප්‍රශ්නයක්. මේ සමාජ ප්‍රශ්නේ විසඳන්නේ නැතුව මේ එක සිද්ධියක් පමණක් අල්ලගෙන මම කියන්නේ අපරාධකරුවන්ට දඬුවම් දෙන්න එපා කියලා, සැබෑලෙසම අපරාධකරුවන්ට දඬුවම් දෙන්න ඕනේ. හැබැයි එය තමන්ගේ දේශපාලන උවමනාව මත ක්‍රියාත්මක වෙනවා කියන ඉතාම පැහැදිලි. ඒ නිසා අපි මේ රටේ සමස්ත ජනතාවගේ ඉල්ලා කියලා වතුකරේ ජනතාවගේ නිවාසවලට ගිහිල්ලා බලන්න. ඒ නිසා මේ 70 අවුරුදු 72ක් මේ රට පාලනය කරපු සියලු දේශපාලඥයන් මේකට වග කියන්න ඕනේ. ඒ නිසා දැනට සිදු වෙලා තියෙන කරුණු මීට පෙර දැරිය 200කට 300කට විකුණලා තිනවා කියලා ස්ත්‍රී දූෂණයක් බාල වයස්කාර අවුරුදු 15යි. හැබැයි වාර්තාකරණයේදී
මෙම ද්‍රවිඩ දැරියට අවුරුදු 15යි කියලා තමයි සියල්ල වාර්තා කරන්න ලැබෙන්නේ. නමුත් දැන් දැන් නිර්මාණය වෙලා තිනවා අවුරුදු 16යි මාසයක්. ඒ නිසා තමුන්නාසෙලට පොඩි වගකීමක් තියෙනවා මේ වාර්තා කරන්නේදී තමන් මම එහෙම කිව්වට සමා වෙන්න. නමුත් තමන්ගේ අරමුණ වෙනුවෙන් මේක යොදා ගන්න එපා කියලා තමයි විශ්වාස කරන්නේ. මේ රටේ මේ වගේ බාල අපරාධ පොලිසියේ නිල නිවේදන අටුවටම 4000ක් 5000ක් සිදු වෙනවා. ඒ නිසා මේකට යුක්ති ඉෂ්ට කරන්න. හැබැයි දේශපාලන අරමුණෙන් මේක යොදන්න එපා කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. හේතුව මෙවන් අපරාධයක් සිද්ධ වුණාම මේ තැනැත්තියගේ වෛද්‍යවරයාට දුන්න මරණාසන්න ප්‍රකාශය ගැන කවුරුවත් සඳහන් කරන්නේ නැහැ. තමුන්නාසල වගකීමක් තිබෙනවා. ඒක වාර්තා කරන්න. වෛද්‍යවරයාට අස යම් තුවාලකරුවෙක් ගියාම වෛද්‍යවරණ හේතුව මොකක්ද? හේතුව මම ගිනි තියාගත්තා. මේ හා සමානම සිද්ධියක් වුණා රග කීඩකයාගේ මරණේ. ඒ නිසා මේ එක එක කරන ඕන විදිහට එක එක අරමුණු වෙනුවෙන් මේක කරන්න හොඳ නැහැ කියලා තමයි මේ සිස්ස සම්පන්න ලෝකේ අපි විශ්වාස කරන්නේ. ඒ නිසා මාන්දේ විශාල වගකීමක් තිබෙනවා ඇත්ත ස්වરૂපය වාර්තා කරන්න. නමුත් අපට පේන විදිහෙන් නම් සමහර මාධ්‍යයන් මේක සර්වසාධාරණ වාර්තා කරන්නේ නැහැ කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ නීති ප්‍රතිසංස්කරණයන් අපි සිදු කළ යුතුයි. සුද්ධ අවුරුදු සිය ගානකට පෙර දුන්න නීති පද්ධතියන් ක්‍රියාත්මක වෙනවා. ඒකට යට අපිට අඩුතරමේ අපිට කියලා ඇඳුමක් සකස් කරගන්න බැරි වෙලා තියෙනවා අපේ නීතිය. සුද්ධක දුන්නු කෝට් එකයි කල් කෝට් එකයි කළු ටයි එකයි දාගෙන තමයි අපි ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා දේශීයව මේ ලංකාවට ඔබිනෝ නීති පද්ධතියක් ඕනේ. මේ නීති පද්ධතියක් නැති තාක් දුරකට බලය ඇති පුජ්‍යලියෝ මේ නීති රිංගා යනවා. අයුක්තිය අසාධාරණයට ලක් වෙන්නේ සාමාන්‍ය ජනතාව. ඒ නිසා මහපාරේ යන ත්‍රිවිල් රියදුරාටත් ඒ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මහමාද්‍රව ඉන්න දේශපාලඥයන්ටත් නීතිය යථාර්ථ ක්‍රියාත්මක විය යුතුයි. මේ රටේ ජනාධිපතිවරයා මහාධිකරණ විනිශ්චයකාරර තුන්දෙනෙක් දුන්නු තීන්දුවේ වරදකරකු දුමින්ද සිල්වට සමාව දුන්නා නම් මේ රටේ අපහාස නීතිය අධිකරණයට අපහාස කිරීමේ සම්බන්ධයෙන් රංජන් රාමනායකට දුන්නු දඬුවමට දැන් දඬුවම් විදලා තිබෙනවා. ඒ නිසා අපි මේ රටේ දුමින්ද සිල්ලට ඉටු වූ යුක්තිය රංජන්ටත් හිමි යුතුයි කියලා අපි විශ්වාස කරනවා. Breaking.lk